මනමෙ පිටපත ඔයා හොරෙන් ගහලා කියලා ලලිතා සරච්චන්ද්‍ර නළුවක් දාලා. ඔයා ලංකාවෙන් ගිය දවසේම උදේ සිතාසිය ලැබුණා. මොකද කරන්නේ? ලංකාවට ගිහිල්ලා ඕන හුයන්නකට ෆේස් කරනවා. ලංකාවට ඕන උඩට ෆේස් කරනවා කියලා මං හිටියා. නඩු ඉවර වෙච්ච ගමන්ම මට කෝල් එකක් එනවා. උපල් මම ලලිතා. ලලිතා සරච්චන්ද්‍ර මගේ පැත්තෙන්. ඕ මැඩම් කියන්. අපි දෙන්න ඉතින් උසාවියේදී හමු වුණාට හරියට අඳුරගෙන කතා කරලත් නෑනේ. වෙලාව කියන්න අපේ ගෙදර. ඔයා මීට කලින් ඇවිල්ලා තියෙනවනේ. වෙලාව කියන්න. රෑ ඩ්‍රින්ක් එකක් දාලා කෑම කාලා ටිකක් කතා කරමු. පිටකෝට්ටේ ගෙදර ඉතිබන්දම් පත්තු කරලා කැන්ඩල් ලයිට් එකක් වගින්නකොට දැන් ඔන්න අපේ සාදයට තව අමුත් එක්කෙනවා බුද්ධදාස ගලප්පත්ති. මං හරි ආශා කරන සරච්චන්ද්‍ර ලියන විදිය කියන්න පටන් ගත්තා. උඩ තට්ටුවට වෙලා හෙනසි බ්‍රැන්ඩි එකක් තියාගෙන ජින්ජේල් ටිකක් දාලා සරච්චන්ද්‍ර යන හිමීට මෙහෙම ඔළුව පාත් කරගෙන ලියනවලු. ටිකක් කරද්දී කජු එක ඉවර වෙනවලු. පූසා ඉස්සරහට ඉස්සරහට එනවලු. ලලිතා සරච්චන්ද්‍රට ආපහු බයිට්ටියක් ගෙනෙනකොට පූසා කොළේට අවිල්ල ඉන්නකොට පූසාගේ බෙල්ලෙන් අල්ලලා උඩ තට්ටුවෙන් ජනෙල්ලෙන් පැල්හැට වීසි කරනවලු. දැන් මේ ලලිතා සරච්චන්ද්‍රගේ ක්‍රියාව යාමන් කියන. ඊට පස්සේ මොන ලස්සන කතාවක් කියන. සරච්චන්ද්‍රයන් කියනවලු ලලිතා පූසේකට ආදරය කරන්න බැරි මිනිහෙක් කොහමද ලලිතා මිනිස්සෙකුට ආදරය කරන්න කියලා. ගෑනු ඉතා දක්ෂයි. යක්ෂව මෙල්ල කරන්න දක්ෂයි. ලලිතා සරච්චන්ද්‍ර කලබල වුණේ නැහැ. බුද්ධි ටිකක් තියැස්සුණා. ලලිතා කලබල වුණේ නැහැ. දැන් බීලා මං කණ්ඩායමට කරපු වැඩේ කිව්වා. මේ ලක්ෂ තුන ඕගොල්ලෝ බෙදා ගන්න. එක්සාමණි මම සනත්තිමල සිරි අතර දුන්නේ. සනත්තිමල සිරි සාක්ෂි. සනත්තිමල සිරි කියනවා. අවුරුදු 50ක් පෙරනවා සිංහබහව නාට්‍යයේ සිංහබහව ප්‍රංශය පෙන්වන්න හදනවා. ඇඳුම් ටික හොඳටම දිරලා. පුළුවන් නම් සිංහබහව නාට්‍යයේ කොස්චියුම්ස් ටික මහලා දෙන්න පුළුවන් ද අපිට? ලලිතා සරච්චන්ද ස්ටේජ් එකට ගෙන්නලා තරුණ සේවා සභාවේ ක්‍රවුඩ් එකක් පුඩි ගහද්දි මම ලලිතට බන්දේසිය තියලා තව ලක්ෂ 5ක් දුන්නා. මනමේ හොරා සිංහභාවයේ කිය ඇඳුම් මෙහෙමවා. මේ Facebook එක තියෙන එකෙන් social media තියෙන එකෙන් කමෙන්ටුවක් දාන්න පුළුවන්කම තියෙන එකෙන් YouTube එකේ අදහසක් කියන්න පුළුවන්කම තියෙන එකෙන් අර මහා මාධ්‍ය වලින් කරපු හානි තියෙනවා නම් මිනිහෙකුට දැන් තමන්ගේ හෑන්ඩ් ෆෝන් එක ළඟ තියෙන හින්දා ඒක ඇතුලේ තමන්ට මාධ්‍යකාරයෙක් වෙලා, ඒ කියන්නේ පුරවැසි මාධ්‍යකාරයෙක් වෙලා යුක්ති ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වුවොත් එහෙම චම්පික රණවකගේ සිහිල අභියෝගයේ පොත දාන දවසේ මම මෙච්චර කල් හිතාගෙන හිටියා මට පහර දෙන්නට ඉස්සරහට ආවේ මේ අතුරුලී රතන හාමුදුරුවෝ කියලා. මම පස්සේ තමයි දැනගත්තේ ඒ අතුරුලී රතන හාමුදුරුවෝ නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලේ ඉන්න මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්ම රතන හාමුදුරුවෝ කියලා. මම මේක මීම් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකකට කළා. ඇයි කියලා කියන්න. ඊට පස්සේ මගෙත් එක්ක ලංකාවේ භික්ෂුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් අමනාප වුණේ රත්තරන් වැස ප්‍රෝග්‍රෑම් එක කරා. ඒ කියන්නේ අමාවැස්සකුත් කරේ. ඒ ප්‍රොජෙක්ට් එක තනිකරම රත්තරන් වැස්ස කියන නම මම හදාගත්තේ තංග මලේ කියන එකෙන්. තංග රත්තරන් මලේ වැස්ස රත්තරන් වැස්ස. මේක දයාවංශ ජයකොඩි මිලීනා සුමතිපාල හරහා, ඒ කියන්නේ තිලංග සුමතිපාලගේ අම්මට කියලා මේ ස්වර්ණවාහිනී ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ ස්වර්ණවාහිනියනේ ඒගොල්ලෝ රත්තරන් බඩු ගස් ගන්නවනේ. රත්තරන් වැස්ස ඒගොල්ලන්ගේ කියලා මේ ස්ටීම් දෙන්න එකතු වෙලා කරව විනාශයේ තරම් මම ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා. ඒකත් මීම් ටීවී එකේ තියෙනවා. ඊට පස්සේ මට භික්ෂුන් වහන්සේලා ඊළඟ පිරිස තරහ කෙරෙව්වේ අහේතුකව මහාචාර්ය මැදගොඩ අභිතිස් හාමුදුරුවෝ, මේ පැපිලියානි පන්සලේ නායක හාමුදුරුවෝ. මම ඒකෙත් ප්‍රෝග්‍රෑම් එකක් කරා විතරක් නෙවෙයි, මම මේ පැපිලියානි පන්සලේ ඉර බැහැලා යන වෙලාවේ ඉඳන් හැන්දෑවේ 6 ඉඳන් විතර උදේ 5 දක්වා විතර වෙන කැලණි පන්සලේ රැට සිද්ධ වෙන සියලු කාරණා සම්බන්ධව ප්‍රෝග්‍රෑම් එකක් අනාගතේ කරනවා. ඒකේ සියලු තොරතුරු මා ළඟ තියෙනවා.
මම මේ කියන්න හැදුවේ යුක්තිය ඉෂ්ට කරගන්න පුළුවන් වල මේ මාධ්‍ය ඇතුලේ. ලංකාවේ හිරගෙවල් ඇතුලේ පත්තරවල ගිහිල්ලා යුක්තිය ඉෂ්ට කරගන්න බැරි වෙලා මානසිකව වැටිලා විනාශ වෙච්ච මිනිස්සු කොච්චරක් නම් ඇද්ද? හොරා කියනවා, මංකොල්ලකාරයා, එන්ජුවේකාරයා, දූෂකයා, මේ විදිහට විශාල පීඩාවක් වින්දානේ කහවත්තේ මිනිවරුම් වලට අල්ලගත්ත අය. බලනකොට ඒගොල්ලෝ නෙවෙයිනේ. කීදනේ සියදිවි නසාගෙන තියෙනවද? මානසික රෝග හැදිලා තියෙනවද? යුක්තිෂ්ඨ කරගන්න බැරුව. කාට හරි බලාගන්න ඕන නම් අර නිවුස් පේපර් කියන ෆිල්ම් එක බලන්න. අර කරත්තේ කොළඹ එන්නේ ඒ ෆිල්ම් එකේ යුක්තිෂ්ඨ කරගන්න. මොකද පත්තරේකින් මඩ ගහලා, පත්තරේකින් කියලා සහෝදරයා කොටිය කියලා. පත්තරේ හෙඩිමක ගැහැව්වහම ආයේ වළක්වන්න බෑ. දිගට මේක තියෙනවා. අද ප්‍රෝග්‍රෑම් එක ලලිතා සරච්චන්ද්‍ර සහ මනමේ අවනඩුව. ඒ නිසා මම මේකෙත් කරන්න හදන්නේ කාටවත් මේ මට යුක්තිෂ්ඨ කරගන්න. මොකද මට ප්‍රහාරයන් එල්ල කරලා තියෙනවා නම්, මට චෝදනා එල්ල කරලා තියෙනවා නම්, මට නඩු දාලා තියෙනවා නම්, ඒ නඩු ඉවරුණාට පස්සේ ඒ පබ්ලික් තීන්දුව ගැන කතා කරන්නට අයිතියක් තියෙනවා. ඒ නිසා දැන්ටත් මට නඩු තව 9ක් විතර තියෙනවා. ඒ නඩු 9ෙම මම පැමිණිලිකාරයා නෙවෙයි, මම විත්තිකාරයා. ඒ නඩු ඉවර වූ දවසක ඒ නඩුවේ ජයග්‍රහණයන් හෝ පරාජයන් සම්බන්ධව මේ විදිහට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මට වෙච්ච අයුක්තීන්ට එරෙහිව, මට කරපු පීඩාවන්ට එරෙහිව මගේ අදහස කියන්න, යුක්තිෂ්ඨ කරගන්න. මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ යුක්තිෂ්ඨ කරගන්න. මේක අලුත් කතාවක් නෙවෙයි. භික්ෂු පරිච්ඡේදයේ පොතේ පිටුවංක 211 ඉඳන් වටිනාක්‍රම කියනක යටතේ ලියලා තියෙන්නේ මං ඒ සම්පූර්ණ සිද්ධිය. භික්ෂු පරිච්ඡේදයේ පොත ලියලා දැනට අවුරුදු, මම මේකේ ප්‍රථම 2018 2024 අවුරුදු 6-7ක් වෙලා තියෙනවා. මේකේ තියෙන සිද්ධි සම්බන්ධව එහෙම නෙමෙයි කියලා කවුරුත් කියලා නැහැ. ඒසා දැන් මම මේ පුනරුච්චාරණය කරන්නෙත් මේ වටිනාකම් කියන සිද්ධිය ලලිතා සරච්චන්ද්‍රගේ නඩුව මම මේකේ ලියලා තියෙන එක සම්පූර්ණයෙන්ම පිටු 210 ඉඳන් 245 දක්වා දීර්ඝව ලියලා තිනවා. මේක නෑ කියලා නෑ. දැන් මේ මොකද්ද මේ වෙන්නේ? මගේ චෝදනාව තමයි සන්නස්ගල උසස් පෙළ කරද්දී මනමේ හොරකම් කරා. එයා මනමේ හොරා. සිද්ධි මට ඉස්සල්ලාම දැනෙන දවස 2004 වෙනි මාසේ 7 වෙනිදා, අප්‍රේල් 7 වෙනිදා මම ලංකාවෙන් යනවා ලන්ඩන් වල සංචාරයකට. මේ සංචාරයේ සියලු වියහේදන් දරන්නේ ලන්ඩන් වාසී මගේ මිතුරෙක් ඉන්නවා, තිලක් තේජප්‍රියගේ ඥාති පුතෙක් වෙන තුෂාන්ඩි සිල්වා. තුෂාන් තමයි දවස් 31ක සම්පූර්ණයෙන් මේ තුෂාන්ගේ ගෙදර මම හිටියාගේ වාහන මම පාවිච්චි කරේ. දවස් 31ක් මේ ඒ එංගලන්ත සංචාරය සම්පූර්ණයෙන්ම තුෂාන් තමයි කරේ. 2004 4/7 තුෂාන්ගේ ජංගම දුරකථනයට තමයි මට ලංකාවේ මොන හරි පණිවිඩයක් ඉන්නේ. තුෂාන්ගේ කෝල් එකට, මේ තුෂාන්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා මගේ වයිෆ්ගෙන්. මම මේ පොතේ ලියද මෙන්න මෙහෙම, මන මේ පිටපත ඔයා හොරෙන් ගහලා කියලා ලලිතා සරච්චන්ද්‍ර නඩුවක් දාලා. ඔයා ලංකාවෙන් ගිය දවසේම උදේ සිසාසිය ලැබුණා. මොකද කරන්නේ? මං අර ලන්ඩන් ගිය දවසේම සිසාසියක් කියලා නඩුවට මං එහෙ ලලිතා සරච්චන්ද්‍ර තමයි නඩුව දාලා තියෙන්නේ. මං කියලා තියෙනවා ඇතාකඩට කියන්න එයා මොකක් හරි කරයි. ලලිත ප්‍රියංකර ඇතාකඩ, එයා නීතිච්චෙක්, මං කව යාට කියන්න එයා මොකක් හරි කරයි කියලා. දැන් මම මේ නඩුව හින්දා, ඇත්තටම නීතිඥයත් ඉන්න හින්දා මේ මට ලන්ඩන් ඉඳන් එන්න හිතුන්නේ නැහැ. මම මාසෙම හිටියා, දවස් 31ම හිටියා. මම මේ පොතේ ලියලා තියෙනවා 216 වෙනි පිටුවේ ලංකාවට ගිහිල්ලා ඕන හුයන්නකට ෆේස් කරනවා, ලංකාවේ ඕනකට ෆේස් කරනවා කියලා මං හිටියා. සරත් ධර්මසේන කියන මාධ්‍යවේදියා, මේ මාධ්‍යවේදියාගේ වැරද්දක් නෙවෙයි, දිනපතා දිවයින පත්තරේ
මෙන්න මෙහෙම නඩුවට පස්සේ වාර්තාවක් දාලා තිබුණා. දැන් මම නඩුවට ආපු නැති නිසා නඩුව ඒකපාර්ශ්විකව විභාග කරලා මේ තියෙන්නේ තීන්දුව. ලලිතා සරච්චන්දට කෝටි දෙකක් වන්දි ගෙවන්නේයි උපුල්ශාන්ත සන්නස්ගලට අධිකරණය නියෝග කරයි. මේක දිනමින පත්තරේ මුල් පිටුවේ පොල්ගිඩි සයිස් හෙඩිම. ලලිතා සරච්චන්දට කෝටි දෙකක් වන්දි ගෙවන්නේයි උපුල්ශාන්ත සන්නස්ගලට අධික නියෝග කරයි. මෙන්න මේ තීන්දුව. මේක පබ්ලික් පත්තරේ ගියක මම මේ කියවන්නේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නාට ගෙනමිති කෘතිය උපයෝගී කර ගනිමින් පුරුසාන් සන්නස්ගල මහතා විසින් මනමේ උසස් පෙළ සිංහල දෘශ්‍ය කාව්‍ය යන නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ ආර්ථික හා සදාචාරාත්මක අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණයේ ඊයේ ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවකින් තීරණය කළ අතර ඒ අනුව සන්නස්ගල මහතා විසින් සරච්චන්ද්‍ර මහත්මියට රුපියල් කෝටි දෙකක වන්දියක් ගෙවිය යුතුයයි නියම කළේය. මාචාර්ය සරච්චන්ද්‍ර මහතා මියගොස් ඇති අතර ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඔහුගේ විවාහක බිරිඳය සරච්චන්ද්‍ර මහත්මිය විසින් බුද්ධිමේ දේපළ පනත යටතේ බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය හමුවේ සන්නස්ගල මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ. සන්නස්ගල මහතා විසින් එම ග්‍රන්ථයේ ප්‍රකාශයට පත්කොට එමගින් අයුතු ලෙස ධනවත් වීම හා එම හේතුවෙන් පැමිණිලි කාර්යයට සිදු වූ හානියට තවත් රුපියල් කෝටි දෙකක් අලාභ වන්දියක්ද ඔහුගෙන් අයකර දෙන්න ලෙස ඇය මෙම නඩුවෙන් ඉල්ලීමක් කර තිබුණි. නමුත් එම ඉල්ලීම නඩු විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු කේ.ටී. චිත්තශ්‍රී මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම නඩු තීන්දුවේ මෙසේ සඳහන් කර ඇත. මනමේ කෘතිය මෙරට සංස්කෘතියේ විශේෂ සම්ධිස්ථානයක් බවට පත් වූ කෘතියක්. එම කෘතිය කිසියම් කාල පරිච්ඡේදයක සීමා වන කෘතියක් නෙවෙයි. මේ ආදි වශයෙන් දීර්ඝ තීන්දුවකින් පස්සේ දඬුවම නියම වෙනවා. මම ලංකාවට ඇවිල්ලා මගේ නීතිඥ වශයෙන් මම තෝරගන්නවා නීතිඥ ඉක්‍රම් මොහමඩ්. එයා නීති විශාරදෙක්. එයා ජනාධිපති නීතිඥෙක්. එයාගේ විශේෂයක් තියෙනවා, එයා තාම සල්ලි ගන්න අපෙන් මේ ගිනි ක්‍රමයට. අර ඒකෙන් තමයි අර කටවහර තියෙන්නේ ගිනි ගෙවනවා කියලා ලෝයස්ලට. මේම එක වාරයකට දැන් උදාහරණයක් ඕත් එම රුපියල් 65,321.30 ඔන්නම තමයි ගාන කියන්නේ. මෙහෙම නඩුව කියනවා. මම නඩුවට යනකොට මට පන්තියට පොල්ලක් වැටුණා. එක්ක නුවර පන්තියට, එක්ක කොළඹ පන්තියට පොල්ලක් වැටුණා. මොකද මම මේ නඩුව පත්තරවල යනවනේ. එතකොට මගේ අර තරඟකාරී පන්තිවල ගුරුවරු පන්තිය කියනවා මනමේ හොරා අද උසාවි කියලා. අද පන්ති නිමාඩු වෙන එකත් හින්දා නෙවෙයි, මේ මනමේ හොරානේ. එයා උසාවි නිසා තමයි නිමාඩු කියලා. මේ නඩුව දිගින් දිගටම යද්දී ඇගේ ලලිතා සරච්චන්ද්‍රට මේ සියලු අයිතිවාසිකම් ලැබෙන්නේ අන්තිම කැමැති පත්‍රයකින්. මම මගේ නීතිඥයන් හරහා ඇගේ අන්තිම කැමැති පත්‍රය සම්බන්ධයෙන් අභියෝගයට ලක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒක විභාග වෙනවා. ඒ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ හරියට මැද්දි වාඩිලා හිටියේ මහාධිකරණ විනිසුරු සරත්ින් සිල්වා මහත්මයා බව මට මතකයි කියලා මම මේ කියලා තියෙනවා. ඊට පස්සේ මනමේ නඩුව වාණිජ මහාධිකරණ දිග දිගටම පැවැත්වෙනවා. නඩුව දිගටම යනකොට විශාල පාඩුවක් වෙනවා මට. මොකද පන්තියට පොල්ල වැටෙනවා. පන්තියට සාමාන්‍යයෙන් 140ක් අතර පන්තියෙන් හම්බ වෙනවා. නඩුවට ගියාම ඒ වාගේ ළඟ ළඟ වැටෙනවා පන්තියට පාඩුයි. ඒ නිසා මාසෙකට 50,000 ගානේ 104,000ක් දෙන්නම් කියලා මම ලලිත සරච්චන්ද්‍රට මම නඩුව එයත් එක්ක සමාදාන වෙනවා. සමාදාන වෙන්නේ 107,000ක් දෙන්නම් කියලා. ඒක මම 50,000 ගානේ දෙනවා. දැන් මේ ඉවරුණාට පස්සේ, නඩුව ඉවරුණාට පස්සේ ඔය කාලේ මනමේ ඉවර වෙලා රත්නාවලී පෙන්නන කාලේ. රත්නාවලීත් ලලිතගේ. දැන් ලලිතට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ලලිත සරච්චන්ද්‍රට නුවර ලොකුම් පන්තිය මගේ. එතකොට නුවර කොහොමද පෙන්නගන්නේ රත්නාවලී? ගම්පා ලොකුම් පන්ති ටික මගේ.
ගම්පා කොහොමොත් දැන් රත්නාවලී පෙන්න්නන්නේ. කොළඹත් ලොකුම් පන්තිය මගේ කොහොමද රත්නාවලී පෙන්න්න. මයික දැනගෙන හිටිය. හැබැයි මේ ලනුව ඉල්ලගෙන කෑවා. මෙන්න දවස සහ පණිවිඩේ. නඩු එවර වෙච්ච ගමම් මට කෝල් එකක් එනවා. උපොල් මම ලලිතා ලලිතා සරච්චන්ද මගේ පැත්තෙන්. ඕ මැඩම් කියන්. අපි දෙන්න ඉතින් උසාවේදී හමුවුණාට හරියට අඳුරගෙන කතා කරලත් නෑනේ. වෙලාව කියන්න අපේ ගෙදර. ඔයා මීට කලින් ඇවිල්ලා තියෙනවනේ. වෙලාව කියන්න. රෑ ඩ්‍රින්ක් එකක් දාලා කෑම කාලා ටිකක් කතා කරමු. මං කෝවා එන්නම් මැඩම් වෙලාවක් කියන්න. මං ඒ ගෙදරට ගිහිල්ලා තියෙනවා විශේෂයෙන් මාචාර්ය සරච්චන්ද ජීවත් වෙන කාලේදී. අය එකක් මතක් කරා. මම ගියාම ඉතාම ලස්සන ඩින එකක් ඇලෑස්ති කරලා තිබුණා. ඩිනේකට කලින් ඩ්‍රින්ක් එකක්. මම මේකේ මත්පැන් වර්ගයේ පවා ලියලා තියෙනවා එදා හම්බ වෙච්ච. ඒ කියන්නේ බෙල් පෙපර් කෑලි දාලා, බැදපු කජු දාලා, චීස් කෑලි තියලා බොහොම නිකන් අපූරු මේ පිටකෝට්ටේ ගෙදර ඉතිපන්දම් පත්තු කරලා කැන්ඩල් ලයිට් එකක් වගේ ඉන්නකොට මම යනකොටම කිව්වා යනකොටම කෝල් එකක් ආවා යාට. එයා කිව්වා එයා දැන් කියනවා මෙහෙම. බුද්ධි කතා කරේ. බුද්ධ දාස ගලප්පත්ති. අඳුරනවනේ. කමක් නැහැනේ එයාටත් එන්න කිව්වට. කමක් නැහැ මට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න අපේ සාදයට තව අමුත් එක්කෙනවා බුද්ධ දාස ගලප්පත්ති. ගලප්පත්තිත් ආවා. මම සෑහෙන්න බිව්වා. බුද්ධිත් ආවට පස්සේ කොහොමද කියලා දැන් සෑහෙන්න බිව්වා. මං හිතන්නේ සිවාශ්‍රී කල් එකක්ද කොහෙත් තිබුණේ. හොඳට බීලා ඉන්නකොට ලලිතා සරච්චන්ද මහත්මිය මාචාර්ය සරච්චන්ද පිළිබඳව අපූරු කතා කියන්න පටන් ගත්තා. එකක් තමයි මාචාර්ය සරච්චන්දගේ යාළුවලු ලලිතා සරච්චන්ද මහත්මියගේ තාත්තා. ඒ තාත්තා ලලිතා සරච්චන්ද ගල්කිස්ස පැත්තේ ඉපදුනාට පස්සේ ළමයි බලන්න ආපු මාචාර්ය සරච්චන්ද ලලිතාව වඩාගෙන හිටපුවාත් කුඩා කාලේ කියන්නේ දවස් 4-5 ළඟ ඉඳලා වඩා හිටපු බවත් එයාගේ බැංකු පොතේ දාන්න කියලා රුපියලක් බැංකුවට දැම්ම පොත වාගේ බොහොම අපූරු කතා කියන්න පටන් ගත්තා. මං හරි ආශා කරන සරච්චන්ද ලියන විදිය කියන්න පටන් ගත්තා. උඩ තට්ටුවට වෙලා හෙනසි බ්‍රැන්ඩි එකක් තියාගෙන ජින්ජේල් ටිකක් දාලා. සරච්චන්ද යන හිමීට මෙහෙම ඔළුව පාත් කරගෙන ලියනවලු. ඒතොර හෙනසි බ්‍රැන්ඩි චුට්ටක් බොනකොට කජු චුට්ටක් දිනවලු බයිට් එකට. එයා නිතරම බෙන්සන් ඇහෙජ සිගරට් එකක් බොනවලු. සිගරට් කොහේ නිමිල යනවලු. පූසෙක් ඇවිල්ලා එතන නිදා ගන්නවලු. පූසගේ මයිල් අර මෙහෙම අයින් කර කර සරච්චන්ද්‍රයන් හිමීට ලියනවලු. ටිකක් කරද්දී කජු එක ඉවර වෙනවලු. පූසා ඉස්සරහට ඉස්සරහට එනවලු. ලලිතා සරච්චන්ද්‍රට ආපහු බයිට්යක් ගෙනිනකොට පූසා කොළේට ඇවිල්ලා ඉන්නකොට පූසාගේ බෙල්ලෙන් අල්ලලා උඩ තට්ටුවෙන් ජනෙල්ලෙන් පැල්හැට වීසි කරනවලු. දැන් මේ ලලිතා සරච්චන්ද්‍රගේ ක්‍රියාව යාමන් කියනවා. ඊට පස්සේ මොකද ලස්සන කතාවක් කියනවා. සරච්චන්ද්‍රයන් කියනවලු ලලිතා පූසෙකුට ආදරය කරන්න බැරි මිනිහෙක් කොහොමද ලලිතා මිනිසියෙකුට ආදරය කරන්න කියලා. ලලිතා සරච්චන්ද්‍ර සහ මම ඒකේ තිබුණේ මම ලියලා තියෙනවා. සතෙකුට ආදරය කරන්න බැරි මිනිහෙක් කොහොමද ලලිතා මිනිහෙකුට ආදරය කරන්න. මේ අපූර්ව හැම රසවත් කතා කියමින් ඉඳලා ඊට පස්සේ සරච්චන්ද්‍රයන්ට ගෑනුන්ට ඉව වැටෙන හැටි ගැන කතා කරලා සාද කතා පවත්වද්දී ඉවර වෙනකොට ඔන්න නඩු නිමිත්තට ආවා. මම මේ නඩුව දැන් ඉවර වෙලා මම එයාට ලක්ෂ 7000ක් ගෙවන්න පොරොන්දු වෙලා 50 දැන් ගෙවමින් ඉන්න කාලේ මට මත්පැන් සැර වැඩි වුණාම මම එළියට බහලා මගේ ජීප් එකට ගිහිල්ලා මගේ ද අපූර්ව දෙයක් ගෙනිච්චා. ඇත්තටම ලංකාවේ මනමේ පිටපත හොරෙන් ගහපු පිටපත් 112ක් මන් ළඟ අදක් තියෙනවා. මේ 112 මට එව්වේ පිටපලාත්වල මිනිස්සු. මාතර මිනිස්සු එව්ව තැපෑලි. කුරුණෑගල මිනිස්සු එව්ව තැපෑලි. ආනමඩුවෙන් එව්ව තැපෑලි. හලාවතෙන් එව්ව තැපෑලි. සර් අපිට ටියුෂන් කරන ගුරුවරයා, ඉස්කෝලේ ගුරුවරයා මනෙන් පිටපත ඇත්තරම ගහලා තියෙනවා හොරෙන් කියලා. ගොඩක් කියුන් ගහලා දෙන රෝනියෝ කරලා. ගහලා ඒක හොයන්න කොහොඳ නෝ හොර පිටපත කියලා. මනෙන් පිටපත ඉවර වෙනතර අර ප්‍රෙස් එකෙන් කරන්නේ පොඩි මල් දෙකක් වාගේ තරු දෙකක් ගහනවා. ඒ තරු දෙකක් තියෙනවා ස්කෑන් කරලා. නේ? ඒ කාලේ කුරුණෑගල කළුතර ගන්නවා ප්‍රේමදාස රණසිංහ මනෙන් පිටපත කීප වතාවක් හොරෙන් ගහ පිටපත වල් ළඟ තියෙනවා. අර තරු දෙක තුනක් තියෙනවා. ඔය නුවරේ ගන්නවා
යහල ගෙදර සිරිස්සුමන හාන්දුරුව විශාල ප්‍රමාණයේ පොත පිටපත හොරෙන් ගැහුවා. ඒ මං කියන්නේ මල්ලඟ තියෙන මතක නම් දෙකක් තුනක් කිව්වේ. ඔය තරන්නේ 112ක් තියෙනවා. මම මේ 112ම නිකන් දනුවකින් ගැට ගහලා අර මත්පැන් බොන්නේ මොහොතේ ගිහිල්ලා දැම්ම. බුද්ධාස ගලප්පත් තිලා මෙන්න ඇත්ත හොරු ටික. මම එක පිටවතක් හොරෙන් ගහලා නැහැ. මං ගැහුවේ ගැටපදයක්. මං ඒ ගැටපදේ සල්ලි වලට දුන්නා. ඒකෙන් හම්බ කරේ නැහැ. ඒක නෙවෙයි නිකන් දුන්නේ. ඇත්තටම පිටපත හොරෙන් ගහපු මේ 112 ඉද්දි හොරෙන් නොගහපු ගැටපදයක් ගහපු මට ඇයි නඩු දැම්මේ? සද්දේ වැඩි වුණා. ගෑනු ඉතා දක්ෂයි. යක්ෂව මෙල්ල කරන්න දක්ෂයි. ලලිතා සරච්චන්ද්‍ර කලබල වුණේ නැහැ. බුද්ධි ටිකක් තියැස් වුණා. ලලිතා කලබල වුණේ නැහැ. එයා කුවා උපුල්. ඔය වාගේ විශාල පිටපත් ප්‍රමාණයක් අපිටත් තැපෑලෙන් එව්ව හොරෙන් ගහලා කියලා. ඒ කියන්නේ මල්ලඟ තියෙන 112 වාය ගානක් එයා ගාවත් තියෙනවා. අපිටත් එව්වා. හැබැයි ඔය නඩුව දාන්න තීරණය කරේ අපි 5 දිනෙක්නේ. තව 3 දිනෙක්ගේ නම් කිව්වා. මගේ යටිහිතේ නම් තුන තියෙනවා. බුද්ධාස ගලප්පත්ගේ නමක් කිව්වා එයා ඉන්න හින්දා. නේද බුද්ධි සාක්ෂි. ඒ කියන්නේ නඩුව දාන්න තීරණය කරලා තින්නේ 5 දිනෙක් එකතු වෙලා කරපු සාකච්ඡාවක. ඒ සාකච්ඡාවේ බුද්ධාස ගලප්පත් ඉඳලා තියෙනවා. නේද බුද්ධි. බුද්ධිත් හිටියා. 5 දිනා ගෙනමුත් කිව්වා. අපිටත් ඔය පිටපත් ටික හම්මුණා. දැන් දල්සාර සඳ කියනවා ඔය හිඟන්නන්ට නඩු දාලා මොනවා ගන්නද? අර හොරෙන් ගහලා තියෙන හිඟන්ුගෙන් ගන්න දෙයක් නැහැ. නඩුවක් දාලා කීයක් හරි ගන්න පුළුවන් ඔයාගෙන් විතරයි කියලා තමයි ඒගොල්ලෝ ඔක්කොම කතා වුනේ. විතර බුද්ධිය ඇතුලේ පිරිස කතා වෙලා තියෙන්නේ නඩුවක් දාලා කීයක් හරි ගන්න පුළුවන් සන්නස්ගලගෙන් ඌට නඩු දාපන්. වැරද්ද කරද්ද නැද්ද නෙවේ. අරුන් අර හිඟන්නන්ට නඩු දාලා කොහොමද ගන්න? මල්ල කෙලිය. දැන් මම විස්කිමතුන් රත් වෙලා මම මේ කිලිගලක් තියෙනවා. ඔය පිටපත් වලින් වැඩි හරියක් අපි ළඟත් තියෙනවා උපුල්. අපිත් හොයලා බැලුවා. පොඩි පොඩි පන්ති කරන ගුරුවරු. ඒගොල්ලන් නඩු දාලා මොනවා ගන්නද? ඔය ගොඩේ නඩුවක් දාලා වන්දියක් ගන්න පුළුවන් සල්ලියක් තිබුණේ ඔයා ළඟ විතරයිනේ. ඒකයි ඔයාට නඩු දෙන්නේ. මනමේ හොරා නිර්මාණය වෙච්ච පංචමහා සංවාද වෙලා තියෙන හැම. දැන් ධර්මය ගැන නිරුක්තිය ගැන එහෙම ධර්ම කතා යද්දී ලලිතා සරච්චන්ද්‍ර විශේෂොට්ටේ වුත් දාලා මට යෝජනාවක් කරනවා. උපුල් ඔයා මෙහෙම කරන්න. අපි දැන් රත්නාවලී දිගටම පෙන්වනවානේ වාගේ පන්තිවලත් එක්ක. ඔයා ඔය 112ටම නඩු දාන්න. නඩුවක් දාන්න. දැන් පූර්ව නඩුවකුත් තිබ්බ නිසා ඒ නඩුවෙන් ඔයා දිනන ඔය 112ටම නඩු දාන්න. එක්කෙනෙක්ගෙන් ලක්ෂ දෙක දෙක් ගත්තත් ලක්ෂ 200ක් විතර හම්බ වෙනවනේ. මට භාගයක් දීලා ඔයා භාගයක් තියාගඩුවා. ඒ කියන්නේ මම අර 112ට නඩු දාලා එකට ලක්ෂ දෙක ගන්න අරගෙන ඒකෙමුත් භාගයක් ලල් සරච්චන්ද්‍ර දෙන්නලු. මං කිව්වේ ගෑනු දක්ෂයි කියලා. හැබැයි එසේ දිවරුණා මං ඉතින් හිනාවේ කතාව කිව්වා. මං කල්පනා කරා කවදා හරි මම ලියනවා කියලා. ඒ තමයි ලියලා තියෙන්නේ. ඒ ලියපුවා තමයි දැන් කියන්න බැරි වෙච්චේ. දැන් මේ YouTube එකේ කියන්න මට යුක්ති ඉෂ්ට කරගන්න. බුද්ධාස ගලප්පත්තේ තාම ජීවත් වෙනවා සාක්ෂි. මම මේක ලියලා තියෙනවා. ලසර්චන් තාම ජීවත් වෙනවා සාක්ෂි. ජූඩ් ශ්‍රීමල් තාම ජීවත් වෙනවා සාක්ෂි. නිශංක දිද්දිනි තාම ජීවත් වෙනවා සාක්ෂි. දැන් ඔන්න මම පෙන්නනවා මගේ පන්තිවල රත්නාවලි. නුගේගොඩ ශාලා මදි නිසාම රත්නාවලි පෙන්නන්නේ මහරගම තරුණ සභා ශාලාවේ. දර්ශන දෙකයි. නාට්‍ය ටික ලක්ෂිත කුවේද ගන්න. ওই නළුලියත් පොඩි ගානක් ගෙවන්නේ. මං ගම්පා පෙන්නනෝ නුවර පෙන්නනවන් hali සෝස් දෙකයි කට කපලා කිසිම හංසියක් වෙන්න ඕනේ නැහැ. පන්ති ළමයින්ට කොහම මනමේ ලබ සතේ වෙන්නනවා ටිකට් එකක් 200යි එච්චරයි වනිවිදි. විභාගෙට වනි පොතන්නේ
කටවචනයට සල්ලියකතුන නාට්‍ය පෙන්නවා සාමාන්‍යයෙන්. දවසක් මං ඉතින් නාට්‍ය පෙන්නද්දී හරි ආසයි නාට්‍යකාරයෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න සින්දුවක් කිය උන්ගේ බස් එකේ යන්න උන්ගේ කාශ්‍රය කරන්න අවන්හලින් කෑම චෙක් කරලා බ්ලැක් ලේබල් දෙන්න හොඳ නෑ නාට්‍යකාරයන්ට ඩබල් බ්ලැක් ගේමු කියලා ඩබල් බ්ලැක් විස්කි බෝතල් දෙක තුනක් ගෙනෙල්ලා නාට්‍ය ඉවර වෙලා උන් එක්කම බොනෝ අඳුරන මිනිස්සු නල් නිලියෝ කියලා අවන්හලේ නාට්‍යයක් කියලා දහ බොනකොට ලක්ෂ තුනක් විතර ලාභ තිබුණා. ඒ කියන්නේ නල් විලියන්ටත් ගෙවලා විස්කි වලටත් දීලා කෑමටත් දීලා නිකන් ලක්ෂ තුනක් විතර දිනු. දැන් මං ටියුෂන් පන්තියෙන් සල්ලි හොයනවනේ මේ හෙටනම් ලක්ෂ තුනක් විතර තියෙනවා. ඒකේ මේ මම ඉතින් ළඟදී ආචාර්ය උපාධියකුත් ගත්තා රත්නාවලී ප්‍රධාන නළුවා නම් මතක නැහැ. කවුද? සනත් විමලසිරි. එයා තමයි සභාව මෙහෙවන්නේ සහ කණ්ඩායමේ නායකයා. තව ඉන්නේ නුවර දැන් සිංහලු ගන්නවා මුණසිංහ. මුණසිංහ තමයි මතක නැහැ. නිහාරි. නාට්‍ය කණ්ඩායම නිහාරි හිටියේ නේ. දැන් පිරිමි කට්ටිය බීලා. ආ. තව අපූර්ව හේදියා මද්දලේ ගහනවට නම් මතක නැහැ. විමලසිරි වගේ නමක් මද්දලේ ගහන කෙනෙක් හිටියා. දැන් බීලා මං කණ්ඩායමට කරපු වැඩේ කිව්වා. මේ ලක්ෂ තුන ඕගොල්ලෝ බෙදා ගන්න. එක්සාමණි මම සනත් විමලසිරි අතර දුන්නේ. සනත් විමලසිරි සාක්ෂි. බෙදා ගන්න. කණ්ඩායම හිටියනේ මෙහෙම. සනත් විමලසිරි නායකයා කුවා මේක මෙහෙ ගන්න එක ආචාර ධර්මශීලී නෑ එකක්. දෙක මේක ආරංචිනුත් එහෙම ඊළඟ දවස් තන නාට්‍ය වල රංගපාලිවරයි. දන්නවනේ මැඩම්ගේ හැටි. අඩු ගානේ අපිට නාට්‍ය ගීතයක්වත් පිටසැංගුල කියන්න බෑ. ඒවා වීඩියෝ කරන්න බෑ. ඒවා රැකගන්න එහෙම. සනත් විමලසිරි කියනවා. අවුරුදු 50ක් පෙරනවා සිංහබහව නාට්‍යයේ සිංහබහව ප්‍රංශය පෙන්වන්න හදනවා. ඇඳුම් ටික හොඳටම දිරලා. පුළුවන් නම් සිංහබහව නාට්‍යයේ කොස්චියුම්ස් ටික මහලා දෙන්න පුළුවන් ද අපිට? සනත් විමලසිරි මට යෝජනා කරා. මං කල්පනා කරා සල්ලිත් තියෙනවා මෙතනත් ලක්ෂ තුනක් ඒකත් ඒගොල්ලෝ එපාගෙන. මං කෝ හා කීයක් යයිද සිංහබහු නාට්‍යයේ ඇඳුම් මහන් අලුතෙන්? ලක්ෂ පහකින් පුළුවන්. මං කොමන් දෙන්න. ඊළඟ සතියේ මහරගම තරුණ සේවා සභාවේ රත්නාවලී පෙන්නවා. ඒකෙන් හම්බෙච්ච ලාභෙත් එකතු කරලා නුවර සල්ලිත් එකතු කරලා ලක්ෂ පහක් කෑෂ්වලින් බන්දේසිය තියලා මම ලලිතා සරච්චන්ද ස්ටේජ් එකට ගෙන්නලා තරුණ සේවා සභාවේ ක්‍රවුඩ් එකක් පොඩි ගහද්දි මම ලල්තට බන්දේසිය තියලා තව ලක්ෂ පහක් දුන්නා. මම මෙහොරා සිංහභාවයේ කිය ඇඳුම් මෙහුවා. තමිනෙලේකට මරුනේ මම මෙහොරා සිංහභාහු ඇඳුම් මහයිවායක. ඊළඟ සතියේ සිළුමිණේ බුද්ධදාස ගලප්පත්ති මේ සිංහබහු නාට්‍ය මහා නාට්‍ය ඇඳුම් මහන්න මම මුදල් දුන්න එක ගැන මාව වර්ණනා කරමින් මං ගැන ප්‍රශස්තිමය කොළමක් ලියලා තිබුණා. සන්නස්කල් හරි වැදගත් මිනිහේ හරි පරිත්‍යාගශීලී මිනිහේ. මෙන්න ඒක ඉරිදා දිවයින සංග්‍රහයේ බුද්ධදාස ගලප්පත්ති සොකිය කොළමේ මෙසේ ලියා තිබිණි. මෙන්න කොළමේ තිබ්බේ එක. මීට පෙර ඔහු ලියූ ඇතැම් කොළොම්වල රචනාවන් මා සෝපහාසයට පත්කොට තිබිණි. මේ ලියන්නේ ඒ ගලප්පත්තිමය. මෙන්න සටහන. 2011 මැයි 11 දින දිවයින පුවත්පතේ මේ ලියූ ලියවිල්ල සෞර්ද සටහන් කෘතියේ පිටුවංක 203-207 දක්වා මගේ ඡායාරූපයක්ද සහිතව මාගේ ප්‍රකාශන භූමිකාව උත්කර්ෂයට නගා තිබෙනු කිවිය හැකිය. පත්තරේ ලියව විතරක් නෙවෙයි සෞර්ස සටහන් කියන පොතෙත් ගැහුවා මේක. හරි. මාව වර්ණනා කරලා ලියලා තියෙනවා මේකේ
සන්නස්කල මාර පොරක් කියලා බුද්ධාස ගලප්පත්. ඔන්න මනමේ හොරාගේ අවනඩුව. ඉස්සර සෝෂල් මීඩිය තිබ්බෙත් නෑනේ මේ අවනඩු කියන්න. මේක කියන්න දැන් ලලිත සරච්චන්ද්‍රත් ඉන්නවනේ, මේ පොතලියත් අවුරුදු දැන් 10කට කිට්ටු වෙන්නවනේ, බුද්ධිත් ඉන්නවනේ. ඉතින් කවුරුහරි YouTube කාඩේකට පුළුවන් ගිහිලා කැමරා ටික අරන් ගිහිලා මේක අහන්න ලලිතගේ ඇත්තද මේ හන්නස්ගල කියන්නේ, මේ පොතේ මෙහෙම ලියලා තියෙනවා ඇත්තද මේ කියලා. ඒ කාලේ මේක කියන්න කවුරුත් හිටපු නැති හින්දා, YouTube තිබුණත් නැති හින්දා මම මේ කතාව ඒ කාලේ කියලා තියෙන්නේ තැප්‍රබේන් එකේ දැන් ජීවත් වෙන සිම්බට. සිම්බට් ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම, මං බල්ලන්ට හරි ආදරේ සිම්බා, උන් ජීවත් වෙන්නේ මේ මොහොතේ, උන්ට ආදරේ කැම ටිකයි ලැබෙනවා නම් ඊට එහා මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ, උන් සතුටින් ඉන්නවා. අපිට හිතවත් පක්ෂපාතී මිනිස්සු එහෙමද? මගේ අම්මෝ ඇඹරිලා යන තරම් මුන් පට්ට සංකීර්ණයි. Thank you. මනමේ අවනඩුව.